අහිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරු ඉන්නට හැකි නම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවි. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපුව 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සපුව හවස උන්නේ ඇඳගෙන මේ ඇය තද මෙරුම් පැහැගත් ස්ලැක් කලිසමට ලා රෝස පාට බ්ලවුස් එක ඇඳගත්තාය. කොල්ලට වැඩත් ඇති. ඔයා මේ රෝන්දි යන්න ඇඳගෙන උන්නට. සපුව ඇඳගෙන කුස්සියේදී සුජාතා කීවාය. ඉතින් හැමදාම යනවෑ. කොච්චර වැඩ තිබ්බත් නෝන එක්කත් පැය දෙකක් ඉන්න එපැයි. ඔයා දැන් තාත්තව රස්සාවෙන් අස් කරගෙනම ගෙදර තියන් ඉන්න යන්නේ. කෙල්ල දිග කතාවක් කියාගෙන ගියාය. සුජාතා කම්මුල්ට අතත් තබා ගත්තේ කෙල්ලගේ කියවිල්ලට. දැන් කට වැඩි වෙලා නේද ලොකු නෝනා? ඒකනේ ප්‍රේමා, කිව්ව වචනෙට ඔය හැල්ලම කිව්වේ. සපු සිනාසී පැමිණ පිටපසින් අම්මා වැළඳ ගත්තාය. එහෙම යාගේ වැඩ පාඩු කරන්නේ හවස එනවා කිව්ව නිසා ඇඳගත්තේ. මම මල්ලිවත් ඉස්කෝලෙන් අරන් ගෙදරින් බස්සලාම යන්නම්. ළඟදි දවසක පුතා රෝල්ස් ගෙනත් දිලා ග්‍රවුන්ඩ් එකට. ඉතින් දීලත් අයියා යන්නෑලු. පැවිලියන් එකට වෙලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන හැටි බලාගෙන ඉන්නවලු. එයා එහෙමයි අම්මා. මල්ලිත් පණ වගේ ඔයාට වඩා ආදරේ. හැමෝම එහෙමය. ඒ ගැන කිසිදු දුකක් සබෝගේ සිතේ නැත. ප්‍රේමා, බේබි, රෑකෑම මට එපා හොඳේ. ලොකු නෝන කියන්නේ ඇත්ත තමා. මල්ලිට වැඩක් කරගන්න වෙන්නේ නැහැ. සපු ප්‍රේමාට රැව්වාය. සාගර කුස්සියට මාවේ ඒ මොහොතේදී. ඔහෙද්දි පාසල් දෙකක් ගෙනාවේය. මේ මොනාද පුතේ? මේකේ අම්මේ ඇඹුල් තියල්. මේකේ අඹ උයලා. හොඳ සුවඳට තියෙන්නේ. අපිට පරිප්පු චුට්ටක් හැදුවම ඇති නේද ලොකු නෝනා? එයාට හරි ආසයි ඒකට. සපු ඇඳකර ප්‍රේමාට කීවාය. මාළු ගොඩක් ඇඹුල් තියල් දානවද පුතේ? ඔව් අම්මේ, කිලෝ 30ක් විතර. අනේ දෙයනේ, එච්චර? දැන් ඕඩර්ස් වැඩීනේ අම්මේ. කියන්න සාගරයේ මගේ වාසනාව කියලා මේගොල්ලෝ මට පල්ලෙක දානවා. ඔයාට වැඩක් කරගන්න දෙන්නේ නැහැ කියලා. සපුගේ කතාවට සාගර සිනාසුණියේ. ඒගොල්ලෝ දන්නවා චූටි මැනිකගේ වාසනාව තමා කියලා. දැක්කද? සපුගේ සාගරගේ අතින් ඇදගෙන එසේ කියාය. සපු හිමීට මුරුදු ඒ අත පිරිමැද්දාය. ඇය එහෙම කරමින් බලා උන්නේ ඒ මූණ දෙසේ. දැන් ඒ දෙස කොතරම් බලා උන්නද ඒ ආසාව හිතින් යන්නේම නැත. සාගරයියේ, සපු ඕගේ උරතලයට හිස තබා පහළ නිම්නේ දෙස මොහොතක් බලා උන්නාය. ඔවුන් මේ ඉන්නේ නුවර පිහිටි සුන්දරම තැනක තබා තිබු කුඩා අවන්හලකය. අද ජනිත්ගේ මුහුණ දකිනකොට මට පුදුමාකාර සතුටක් දැනුණා. ඇයි? ඌ මට දුකක් දුන්නා කියලා හිතනවා ඇති. ඇත්තටම අබමල් රේණුවක තරංගවත්දයා මට කරන්න බැරි වුණානේ ඌට. දැන් ඔවා හිතන්න එපා. හැමදේම අමතක කරලා දාන්න. ඒ දවස් ජීවිතේ තිබ්බේ නෑ කියලා හිතමු. ඔහුටත් ඒ දවස් දුක බව සපුදානි. මාව කාටවත් අයිති වුණේ නෑ සාගරයේ, තප්පරයකටවත්. මන් දන්නවා හැමදේම විසඳලා දුන්නට පින්. දැන් මං හරි සතුටෙන් ඉන්නේ. කියලා වැඩක් නෑ හිතේ තියෙන සතුට. සපුයේ බාහුව ඉඹගෙන කීවාය. අපි බැන්දම
ෆාම් ෂෝප් එකත් හොඳට කරමු. මාත් ආසයි, සීයාත් ආස වෙයි. එතකොට වීකෙන්ඩ් එකට ෆාම් ෂෝප් එකේ ඉන්න පුළුවන්. සීතලේ කෝපි බිබි නේද? රැහැට පතනේ දිහා බලාගෙන. ඒ පතනේ පුදුම පතනයක්. සාගර හූල්ලාමින් කීවේ, ඇයි සාගරයේ, මං ඔය පතනේ අඬ අඬත් ගිහින් තියෙනවා. මං දන්නවා. පට්ටිපොල ස්ටේෂන් එකේ නිදාගෙනත් තියෙනවා. මන් නිසානේ ඔක්කොම. එදා ඒ ඇඩ් එක නොදැක්කනම් නේද? එහෙම වෙන්නේ නැහැ. දෙයිය මුණගස්සන්න ඕන අයව කොහොමාරි මුණගස්සනවා. සාගරයේ මූණ දෙස මොහොතක් බලා උන්නේ. ඇයින් බැන්දම මොනා වගේද දන්නේ නේද? මාත් දන්නේ. බැඳලම බලමු. නරක වෙන එකක් නෑ. අපි දෙන්නනේ නේද? වැරද්දක් වුණොත් මට කියලා දෙන්න. මං හදාගන්නම්. සාගරට මේ ආදරයගෙන ඉන්නේ පුදුමාකාර ලෝභකමකි. ඔහුගේ කෙහෙරලි අතර ඇඟිලි තුඩු යවමින් සිටියේ, මේ ජීවිතයේ දෙවියන් තමාට නොදුන්නා නම් එය කොතරම් වැරද්දක්ද කියායි. ඒත් දෙවියන් මේ වැරද්ද කරගත්තේ නැත. සාගරට චන්නටත් විවේකයක් ලැබුණේ රෑ 12ට පමණය. දැන් මේ රාත්‍රී ජීවිතයට කොල්ලන් හොඳට පුරුදු විය ඇත. රෑට පැයෙන් පැය තේ කෝපි බොමින්, සින්දු අහමින්, විහිළු කරගනිමින් වැඩ කරද්දී නිදිමතක් මහන්සියක් එන්නේම නැත. ප්ලේන්ටියක් දාගෙනම ඉන්නද මචං? චන්න ඇසුවේ. සාගර කොටේ උඩ ඉඳගෙනම හිස වැනුවේ. මෙහෙම රෑ වැඩ කරද්දී ඇයව 10-12 පාරක් සිහිවෙයි. එහෙම වෙලාවට හිතෙන්නේ දෝගොස් බලා ඉන්නට. හවසක් දැක්කා නේදයි සිතෙන්නේ පසුවේ. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.